බලාපොරොත්තුව කියලා කියන්නේ මනුස්සයෙකුට උදේ නැගිටින්නට ශක්තියක් දෙන. බලාපොරොත්තුව කියලා කියන්නේ මනුස්සයෙකුට පොළොවේ පය ගහලා ජීවත් වෙන්නට ශක්තියක් බලයක් දෙන. බලාපොරොත්තුව කියලා කියන්නේ මනුස්සයෙකුට මේ පොළොවේ සතුටින් ජීවත් වීමට මහා තල්ලුවක් දෙන අත්දැකීමක්. ඇත්තටම එය දේව වරප්‍රසාදයක්. බලාපොරොත්තුව දේව වරප්‍රසාදයක් කියලා අපිට දැනෙන්නේ බලාපොරොත්තුව නැති වෙන මිනිස්සු අපිට හම් වෙන කොටයි. අන්න ඒ නිසා තමයි බලාපොරොත්තුව ගැන අපි ගොඩාක් භාවනා කරන්නට ඕනේ. බලාපොරොත්තුව කියලා කියන්නේ ලොකු ගමනක පළමු පියවරක්. ඒ පියවර ගත්තේ නැත්තම් අර මුළු ගමනම අඩාල වෙන බව අපි ගොඩාක් දෙනෙන් දන්නේ නැහැ. දවසක් මට හම්බ වෙන එක මිනිස්සෙක්. මම දන්නේ නැහැ ඔහු කවුද කියලා. ඒ කතාබහ අවසානයේ තමයි මම දැනගන්නේ ඔහු කොහෙද මේ යන්න ගිහිල්ලා තියෙන්නේ කියලා. ගමනක් යන අතරතුර අහම්බෙන් මේ මිනිස්සයා මට හම්බ වෙනවා. අහම්බෙන්. ඒක මේ වෙලාවක් වෙන් කරගෙන වෙච්ච හමුවීමක් නෙමෙයි. අවේලාවේ වෙච්ච සිද්ධියක්. අවේලාවේ ඇති වුණු කතාබහක්. අවේලාවේ ඇති වුණු ලස්සන සිද්ධියක්. අවේලාවේ වෙච්ච හමුවීමක්, සම්බන්ධකමක්. හැබැයි මේ අවේලාවේ කවුරුත් නොහිතපු මොහොතක අවේලාවේ වෙච්ච මේ සිද්ධිය ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරනවා. ඔව්. විනාඩි 15ක 20ක පුංචි කතාවකින් පස්සේ, පුංචි ගනුදෙනුවකින් පස්සේ ඔහු නැගිටලා යනවා. ඔහු යන්නේ ඔහුගේ කාර් එකට. ඔහු කාර් එකට ගිහිල්ලා ආයෙත් හැරිලා එනවා. හිස් අතින් ගිය මිනිස්සයා කාර් එකේ ඉඳන් ඇවිල්ලා මගේ අතට දෙනවා පුංචි පෙට්ටියක්. "ෆාදර්, මේ තෑග්ග තියාගන්න." මං අහ මොකද්ද මේ? "ෆාදර් මැරලා බලන්න." මං ඒ පෙට්ටිය ඇරලා බැලුවා. බැලුවාම කෘමිනාශක බෝතලයක්. මං අහ මේ මොකටද මට? "ෆාදර්, මං අද මේ පල්ලියට ආවේ මේක බීලා මැරිලා යන්න. ජීවිතේ පායලා මට හිටියේ දුවලා දෙන්නේ කියන තාත්තා කෙනෙක් ඔබ වහන්සේත් එක්ක මම මගේ ජීවිතේ කිව්වා. හැබැයි මට දැන් මේ වහකුප්පිය මට වැඩක් නෑ ෆාදර්. මේක තියාගන්න. කවුරු හරි මිනිස්සෙක් ෆාදර්ට හම්බුනොත් ආයේ දවසක ජීවිතේ එපා වෙච්ච ජීවිතේ විනාශ කරගන්න යන ඒ මිනිස්සයාට මේක පෙන්වන්න. ජීවිතේ ලස්සනයි කියලා කියා දෙන්න. මේ කුප්පිය අරගෙන මෙතෙන්ට ආපු කෙනෙක් මේ කුප්පිය දීලා නිදහසේ ගෙදර ගියා කියලා කියන්න. දයාබර සහෝදර සහෝදරියනි, ඒ මිනිස්සයා මට අහම්බෙන් හම්බුනේ බොරැල්ලේ පල්ලිය ඇතුලේ. මම අහම්බෙන් පල්ලියට යනවා. මේ මිනිස්සෙක් මට පේනවා එහාට මෙහාට එහාට මෙහාට පුංචි පල්ලි අසහනයෙන් ඇවිදිනවා. ඔහුගේ ඇහැයි මගේ ඇහැයකට යාවෙනවා. මගේ ළඟ තිබිච්ච බංකුවේ හොයලා වාඩි වෙනවා. අපේ කතාබහ පාපොච්චාරණයකට හැරෙනවා. අන්න එහෙමයි ඔහුගේ ජීවිතයට යලි හුස්මක් වැටුනේ. ඒ ඔක්කොම වුණේ එක දෙයක් නිසා. බලාපොරොත්තුව නිසා. බලාපොරොත්තු සුන් වෙච්ච මිනිහෙක්ගේ ජීවිතේට දරුවෝ දෙන්නවත් එපා වෙලා, බිරිඳවත් එපා වෙලා, සියල්ල එපා වෙලා ජීවිතය නසා ගන්නට ගිය, ජීවිතය විනාශ කර ගන්නට ගිය, ජීවිතය හමාර කර ගන්නට ගිය ඒ මිනිස්සයාට ආයෙත් හුස්මක් දුන්නේ, ආයෙත් දරුවෝ දෙන්නගේ ආදරය මතක් වුණේ, බිරිඳගේ සෙනෙහස හොයාගෙන ගෙදර යන්නට ශක්තිය අරගෙන ආවේ බලාපොරොත්තුවයි. අන්න ඒ හින්දායි මට
අද මතක් වුණේ අර වමේ හොරාවයි දකුණේ හොරාවයි. දයාබර සහෝදර සහෝදරියනි, අවසාන මොහොත හොඳම මොහොත බවට හැරෙන්න බැරිද? අවසාන මොහොත හොඳම මොහොත බවට හැරිච්ච සිද්ධිය තමයි අපි දකින්නේ එදා කල්වාරියේ ජේසුගේ දකුණේ වමේ හිටපු හොරු දෙන්නාව භාවනා කරනකොට. දකුණේ හොරාගේ ජීවිතේ අවසාන මොහොත හොඳම මොහොත බවට හැරුණේ ඔහු දැක්කා බලාපොරොත්තුවේ මිනිස්සෙක්ව. ඔහු දැක්කා ඔහුට ඒ කුරුස එල්ල හිටපු මේ විනාඩි කිහිපය ඇතුලේ ඔහුට ඇහුණා බලාපොරොත්තුවේ වචන. ජේසුගේ කටෙන් එළියට පැනපු බලාපොරොත්තුවේ වචන, සමාව දීමේ වචන. මොවුන් කරන දේ නොදැන කරන හේයින් මොවුන්ට සමාව දෙන්න කියපු බලාපොරොත්තුවේ වචන. ස්ත්‍රිය මෙන්න ඔබේ පුත්‍රයා ජුවාම් මෙන්න ඔබේ අම්මා කියලා කියපු බලාපොරොත්තුවේ වචන. ඔව්, ඔහුට දැනුණා, ඔහුට ඇහුණා. ඔහු ඒ බලාපොරොත්තුවේ ජීවිතයක් ගෙවපු ස්වාමින් වහන්සේත් එක්ක ශුද්ධ වූ ඇසුරකට වැටුණා. විනාඩි කිහිපයයි අවසාන මොහොත, අන්තිම මොහොත හොඳම මොහොත බවට හැරුණේ අන්නේ හිඳයි. මා දයාබර සහෝදර සහෝදරියනි, දකුණේ හොරාට අවසාන මොහොත හොඳම මොහොත වෙනකොට ඊට එහා පැත්තේ හිටපු වමේ හොරාට අවසාන මොහොත මහා කාල කන්‍නි මොහොතක් වුණේ ඇයි? අවසාන මොහොත වමේ හොරාගේ ජීවිතය විනාශයට ගියේ ඇයි? කාගේ වරදින්? දෙවියන් වහන්සේගේ වරදින්ද? සියල්ල කර හැකි මුළු ලෝකයේම ගලවන දෙවියන් වහන්සේගේ පුතා කල්වාරි යාගේ උන්වහන්සේගේ අල්ලපු නේ උන්වහන්සේගේ වම් පැත්තේ හිටපු හොරාව ගලව ගන්න බැරි වුගේ ඇයි? සියල්ල කළ හැකි දෙවියන් වහන්සේගේ පුතාට වමේ හොරාගේ ජීවිතේ මුකුත් කරන්න බැරි වුනේ ඇයි? බලාපොරොත්තුව කියලා කියන්නේ තෑග්ගක්. ඔව්, ඒක නිකන් හම්බෙන එකක් නෙමෙයි, ඒක වරප්‍රසාදයක්. බලාපොරොත්තුව කියන තෑග්ග හම් වෙන්න නම් අපි තුල තියෙන්න ඕන එකම එක ගුණාංගයයි, එකම එක ගුණාංගයයි, ඒ තමයි නිහතමානී බහැපත්කම. ආඩම්බර උද්දච්ච මිනිස්සුන්ට කවදාවත් දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු හම් වෙන්නේ නැහැ. ඒක ඔබට තේරෙනවා ඇති. ඔබ අහංකාර වෙලා, ඔබ උද්දච්ච වෙලා, ඔබ ඔබ ගැන හිතලා, ඔබ හරි කියලා හිතලා ඇති කරගත්ත කිසිම බලාපොරොත්තුවක් කවදාවත් ඔබට සුවග රාජ්‍යයට දොරක් ඇරලා දුන්නේ නෑ නේද? කල්පනා කරලා බලන්න. ඔව්, බහැපත් මිනිස්සුන්ට පමණයි ස්වර්ගයේ බලාපොරොත්තු විවර වෙන්නේ. බහැපත් මිනිස්සුන්ට පමණයි මේ බලාපොරොත්තුව කියන දේව වරප්‍රසාදය ගලන්න පටන් ගන්න. අර මිනිස්සයා එදා ඒ පාපුචාරණ කුටියට රිංගනකන් ඔහුට තිබුණේ මරණයේ බලාපොරොත්තුවක්. ඔහුට තිබුණේ මරණයේ බලාපොරොත්තුවක්. ඔහු දැක්කේ මරණය විතරයි. ඒ මරණයේ බලාපොරොත්තුව ඔහුට ආවේ කොහෙන්ද? ඔහු තුලම තිබිච්ච අහංකාරකම නිසා, උද්දච්චකම නිසා, ගෙදර යන්න බැරිකම නිසා, බිරිඳ ළඟට ගිහිල්ලා සමාවෙන්න කියලා කියන්න බැරිකම නිසා, දරුවෝ දෙන්නව බදාගෙන සමාවෙන්න දුවේ සමාවෙන්න පුතේ කියන්න බැරි බව නිසා, අන්න ඒ අහංකාර උද්දච්චකම නිසා තමයි මරණේ බලාපොරොත්තුව ඔහුගේ මුළු ශරීර කූඩුවේම දිව්වේ. ගෙදර යනවා වෙනුවට වහකුප්පියක් අරගෙන කාර් එක ඇතුළෙම බීලා මැරෙන්න තීරණය කෙරුවේ ඒ නිසයි. හැබැයි නිහතමානීකම
ඔහුට කියා දෙනකොට බහැපත්කම ඔහුට හඳුන්වා දෙනකොට ගෙදර ගිහිල්ලා දරුවෝ බදාගෙන බිරිඳ එක්ක අලුත් ජීවිතයක් මරණේ බලාපොරොත්තුව වෙනුවට ජීවිතේ බලාපොරොත්තුවක් ඔහුට දෙන්නට පුළුවන් වුණ යන්නේ නිසායි දාබර සොයුරසේරියනි අපි අහංකාර වෙන හැම තැනම අපි උද්දච්ච වෙන හැම තැනම අපිට කවදාවත් දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔව්. හැබැයි අපි නිහතමානී බහැපත් වෙන හැම තැනම අන්තිම මොහොත සමහර වෙලාවට ජීවිතේ මහා කාලකන්ණිම මොහොත පෞකාරම මොහොත අන්ධකාරම මොහොත හොඳම මොහොත බවට හැරෙන්න පුළුවන් දකුණේ හොරාගේ වගේ. එනිසා බලාපොරොත්තුවක් හොයන ඔබ අලුත් බලාපොරොත්තුවක හීන දකින ඔබ එකම එක දෙයයි ඔබ ඉල්ලන්නට ඕනේ. බහැපත්කම. බහැපත්කම. ඒ නිහතමානී මිනිස්සුන්ගේ ජීවිත තුල දෙවියන් වහන්සේ අලුත් බලාපොරොත්තු හදනවා. අලුත් බලාපොරොත්තු. ඒව ජීවනයේ බලාපොරොත්තු. ඒවල මහා සතුටක්, මහා සෙනෙහසක්, ලෙන්ගතුකමක් පිරිච්ච ජීවිතේ බලාපොරොත්තු ගොඩනැගෙනවා. අන්න එදාට පුළුවන් වෙනවා පාරාදීසයට යන්න. පාරාදීසය කියන්නේ මරුණයින් පස්සේ ලබන අත්දැකීමකට වඩා ජීවත් වෙන ගමන් රස විඳින්න පුළුවන් ජීවිතයක්. ඒක හම්බ වෙන්නේ දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු තිබුණු පමණයි. එනිසා වමේ හොරා අහිමි කරගත්ත, දකුණේ හොරා දිනාගත්ත ඒ ජීවිතයේ බලාපොරොත්තුව, ප්‍රේමේ බලාපොරොත්තුව, සතුටේ බලාපොරොත්තුව ඔබත් මමත් හොයාගෙන යමු. එකම ක්‍රමයයි තියෙන්නේ. බහැපත් සිතින් යමු. නිහතමානීව යමු. අන්න එදාට ඔබේ ජීවිතයේ අවසාන මොහොත හොඳම මොහොත බවට හැරෙනවා.